உதாய் சுபதா சக்சேலு தினவட்டம அதத் அப்பே ரஸ் யூடியூப் சேனல் வேட்டு வாழை தாம் ஆதரவின் பிலிகன்னவா அத அப்பி வாழட்டு இதிரிபத்து கரான்னே அன்னே கொஹமது லேம் கரி எக்காக சுயிலாங்காரி கமே ரகட அதாகர்னே கியலா மேக்கி தாம் சாரல விதியட தமை அப்பி இதிரிபத்து கரான்னே ஹப்பை இக்கி ரச குண தாம் இல மட்டம் எக்தியனோ ලංකාව ගමේ විදිහට ගමේ රහට මේක ඉතාම ඉක්මනින් කොහොමද හදාගන්නේ කියලා අපි බලමු හැමෝම මෙතන මම අරන් තිනවා ලෑම්ප් කිලෝග්‍රෑම් එකක් පමණ හොඳට හොදාගෙන මේ තියන්නේ අපි ගත්ත ලෑම්ප් එක ඒ වගේම ඒකට අවශ්‍ය ද්‍රව්‍ය දැන් බලමු අපි අපිට අවශ්‍ය වෙනවා ලුණු ගෙඩි දෙකක් පමණ ප්ලස් ගම් මිරිස් ඉඟුරු රම්ප කරපිංචා සුදු ලුණු උරුඳු පොතු කැබැල්ලක් තක්කාලි ගෙඩියක් පමණ කරාමනටි ස්වල්පයක් ඒ වගේම ගොරකපලුවක් සියඹල ඇට දෙකක් පමණ ඒ වගේම තුන පහවල පිටවක්ෂ වෙන ලුණු ඒ වගේම මස් තුන පහ වැදපු තුන පහ වලට පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම මිරිස් කුඩු කහ කුඩු සහ ओलिव तेल बलम अभी कोहम मेक साधा तकाली दाल खाने के प्रश्न देखे विशेष लुक सकते මම නම් ආසයි මේකට තක්කාලි එකතු කරලා කන්න. තව පහයක් හොඳයි රසත් වැඩි. ඊට පස්සේ අපි ලුණු ටිකක් මේ විදිහට කපාගමු. स्वल्पयाक मिश्र कर
මේ මස් එකට හොඳට මෙයා වෙන විදිහට මික්ස් වෙන විදිහට අපි මේ තුන පහ මස් එකට දාලා මෙහෙම අනාගමු මේ විදිහට මේක මික්ස් කරගෙන මේක පැයක් විතර තියන්න හොඳට තුන පහ මස් වලට පුරා ගන්නවා මේ විදිහට අපිට පුළුවන් මේක පියනකින් වහම පියනකින් වහලා පැයක් විතර ඔලිව් තෙල් ඔලිව් තෙල් වල ගන්න පුළුවන් එහෙම නැත්නම් පොල් තෙල් එකක් ගන්න පුළුවන් ඔලිව් තෙල් මේ සැහැදි දෙකක් පමණ එකතු කරලා මේකට අපි අර පලාගත් සුදුරු වල ඉඟුරු සහ අනිත් දේවල් එකතු කරලා හදාගත්ත පේස්ට් එක අපි මේ තාච්චියට තෙල් රත් වෙනකන් ඉඳලා තාම තෙල් රත් වෙන පොඩි පොඩ්ඩක් තෙල් රත් වෙනකන් ඉඳලා අපි මුලින්ම අපි හදාගත්ත මේ ඉඟුරු සුදුළු පේස්ට් එක තාච්චියට එකතු කරමු දැන් අපි මේකට එකතු කරමු අපි කපාගත්ත ලූණු नून मे कट कट कर टेमपरा भी मिक्स कर नून पाल कट नून पिकल्स मिक्स कर टेमपरा भी මේක විනාඩි දෙකක් පමණ මෙහෙම ටෙම්පර තෙලේ බැදගෙන අපිට පුළුවන් අපි බපාගත්ත පස්සාරි ගෙඩියක් ඒකටත් එකතු කරන්න. මේ විදිහට එකතු කරලා අපි මේකට එකතු කරනවා සියඹල ඇට දෙකක් ඉස්සස්සේ ගොරක පළුවක් එකතු කරලා නැවතත් අපි මේක හොඳට මෙහෙම බැදගෙන पहासु रहती है पास उड़ा बैदूर पास अभी मेकट आवाश प्रमाण वतुरे अभी मेकट की वतुरे वतुरी
දුරු පාට වේගෙන එනවා කියන්නේ වැඩිගෙන එනවා දැන් මේකටම අපිට පුළුවන් අර අපි කලින් මස් දාලා තිබ්බ වාජනේ තියෙන තුන පහ ටික එහෙම හොදලා අරන් මේ මස් ව්‍යංජනයට ඒ විදිහට එකතු කරලා මේ ප්‍රමාණයට වතුර කියලා වඩ ගින්දරේ දැන් විනාඩි 15 20ක් විතර වඩ ගින්නවේ මේක වහලා දෙන්න දෙන්න මේ තියෙන මගේ චී ලෑම්ප් කරි එක විනාඩි 10කට පස්සේ දැන් මේ වෙලාවට අපිට පුළුවන් මේ ලෑම්ප් එක උඩට පොඩ්ඩක් පෙරලලා මික්ස් කරගන්න මේ විදිහට උඩ කෑලි යටට යන විදිහට ඇට කෑලි උඩට එන විදිහට මෙහෙම හොඳට පෙරලලා තවත් විනාඩි 10ක් පමණ මඳ ගින්නේ තැම්බෙන්න හරින්න ඒකට මේ වතුර ගතිය හිඳිලා එනකම් මේක මඳ ගින්නේ මේ විදිහට ඉදෙන්න හරින්න බලමු ඊට පස්සේ තව විනාඩි 10කින් උතර කොහොමද අපේ ලෑම්ප් කඩේට රෙඩි වෙන්නේ මේ මස් මාළු හොඳට රසට ගන්න ඕන නම් මස් එක බිම තියන්න කලින් විනාඩි දෙකකට කලින් අර මස් තුන පහ එකෙන් මේ පොඩි හැන්දක් විතර මේ මස් එකට උඩින් දාලා ඕක විනාඩි දෙකක් විතර තව ඉදෙන්න දෙන්න හොඳට මික්ස් කරලා හරියටම විනාඩි දෙකකට පස්සේ විනාඩි දෙකක් විතර ගියාට පස්සේ මේක බිම තියන්න හොඳට තුන පහ රහත් වෙනවා මස් වල රහත් තියෙනවා මස් එකත් හොඳට ටෙම්පරාදු වෙලා තියෙනවා මොකද අපි මේකට එකතු කරානේ ගොරකා ඒගාකට ඒ වගේම සියම් බලා මේ දෙකම එකතු කරා තක්කාලිත් එකතු කරා නිසා මස් එක හොඳට මේවා වෙලා තියෙනවා ඒ වගේම හොඳට ඉදිලා තියෙනවා එහෙනම් රසයෙන් කාලා බලමු කොහොමද කියලා එහෙනම් නැවතත් තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් ආයෙම ඉතාම සරල වැඩි වැඩ නැති රෙසපි එකක් එක්ක අපි හම්බ වෙමු එහෙනම් ජය වේවා